ශ්‍රීලංකාවේ සෑම SLT මොබිටෙල් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයකටම රාත්‍රී 12 සිට උදේ 7 දක්වා නොමිලේ ඉන්ටර්නෙට් SLT මොබිටෙල් එකම එක සබැඳියාව නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි Thank you.
සමාරම්භයේ ජය දිනු සතුට සමරමින් උග්‍ර තරගකාරීත්වයකට පිවිසීමට පෙර ආතුව ලබා ගන්නා අලුත් හුස්මක් එක්ක හිරුස්තා ලෝලීන් පින වූ තරගකරුවනි ඔබ සැමට ස්තුතියි අත්තිකාරමක් දෙන්නේ ලබා ගැනීම තහවුරු කරන්න උනාට නිෂ්පාදනය අසාර්ථකයි නම් අත්තිකාරම වතුරේ ගියත් ඉතිරිය දෙන්න සූදානම් නැහැ කවුරුවත් ප්‍රථම තරග ස්පර්ශයේ කඩයිම තරණය කරන්න ජනතාව ලබා දීපු මනාපත් හරියට අත්තිකාරම් වගේම තමයි සමස්ත පිරිවැය ලබා ගැනීමට නම් කිසිදු මොහතක අසාර්ථක ගායනයන් ඉදිරිපත් නොකිරීමට වග බලා ගන්නම සිදුවනවා අදින් එළඹෙන්නේ සියල්ල උසස් කළ සිවණ විප්ලවයේ දෙවන තරග වටය ඉතින් නිසකෝම පැවිති ප්‍රමිතියත් උසස් වන බව තරයේ මතක තබා ගැනීමත් වැදගත් කෙසේ වෙතත් තරගය කිනම් ප්‍රමිතියක පැවතුනත් සැබෑ දක්ෂයා දිනවීමේ මෙහෙයුමට හිරුස්තා මොබයිල් ඇප් එක අතතිව බලා සිටින ලෝපුරා වෙසෙන සමස්ත හිරුස්තා ලෝලිනි හැමදාමත් සාරංග දිසාසේකර වන මාගේ හෘදයාංගම ප්‍රථම පැතුම ඔබ සැමට ආවඩා ආයු බොහෝ වේවා මේ තමයි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන වශයෙන් සම්මානනීය වූත් නැවත නැවතත් වඩාත් ජනප්‍රියතම ටෙලිවිෂන් වැඩසටහන වශයෙන්ද විශිෂ්ටතම ටෙලිවිෂන් වැඩසටහන වශයෙන්ද සම්මානනීය වූ සජීවි රියැලිටි ටෙලිවිෂන් කරනේ හිරු ටීවී නිර්වචනය හිරුස්තා සීසන් 4 අද පටන් තරග වදින්නේ ප්‍රථම තරග ස්පර්ශය ජයග්‍රහණය කළ දක්ෂයෝ ඉතින් පැවති තරග තීරක ප්‍රමිතීන් නිසකවම පෙරට වඩා උසස් ඒ උසස් ප්‍රමිතිය තුලදී පවා ප්‍රශංසාම අපේක්ෂාවෙන් සජීවී ගැයුමටම කේන්ද්‍ර වී එහි පෙරලි කිරීමට වෙහෙස ගන්නා උත්සාහවන්තයින්ට ජය දිනන ධීරිය දෙන නිපුණත්වයේ ප්‍රවීණත්වය හැඟුම් උනන පෞෂවත් ගැයුම් මුද්‍රාව තබන සදාදරණීය ගායකයා අමල් පෙරේරා ශ්‍රී ලංකේය ගීත වංශ කතාවේ රන්ගිර නිරෝෂා විරාජනී ලාලිත්‍යා ප්‍රේමණීය ගායන සංග්‍රහයෙන් ඇසුවන් වසඟ කරන ගායකයා රුවන් හෙටිආරච්චි මේ සියල්ල උසස් කළ සජීවී ගැයුම් විප්ලවයේ සංගීතය උපදවන්නේ නාලක සජී ජයසිංහ ප්‍රමුඛ ග්‍රේඩ් 14 එසේ නම් මේ සියල්ල උසස් කළ සිවවන විප්ලවයේ දෙවන තරග වටය පුරා කඩයිම තරණය කරන දක්ෂයෝ සොයන අතර මෙහි සුවිශේෂත්වය දවසේ හිරුස්තා කවුද එයයි ඔබ හෙලිදරව් කළ යුත්තේ නිපුණත්වයේ ප්‍රවීණේනි මෙම දෙවන තරග අධියර තුලදී ඔබට අසීමිත බලයක් පවරන්න අපි සූදානම් ඉතා දුර්ලභ වූත් අනර්ග වූත් රන් මනාපයක් ප්‍රකාශ කිරීමේ බලය මෙතෙන් පටන් නිපුණත්වයේ ප්‍රවීණයන්ට පැවරෙනවා හැබැයි නිපුණත්වයේ ප්‍රවීණේනි එය ඔබට භාවිත කළ හැක්කේ එක් තරග දිනයකදී එකම එක වතාවක් පමණමයි ඒ මහා අනර්ග රන් මනාපය ප්‍රකාශ වන්නේ යම් මොහොතකද එසැනින් දවසේ හිරුස්තා තීරණය වනු ඇති කිරුල කරා යන ගමනේ ප්‍රථමයෙන්ම දවසේ හිරුස්තා වශයෙන් නාමික වීමට යෙදුණු මේ තීරණාත්මක අධිරේ අදපටන් දිනකට අභියෝග ත්‍රිත්වයක් නිර්මාණය වීමට නියමිතයි මේ ඒ අභියෝග ත්‍රිත්වය නිර්මාණය කරන දක්ෂයෝ ත්‍රිත්වය සහ ඒ අභියෝග හඹා යන දක්ෂයෝ ත්‍රිත්වය බුලත් සිංහල පාසින්දු මලින් ඕවිලිකන්ද තුසිත කල්හාර පත්තර මුල්ලේ අනුජ පෙරේරා දඹුල්ලේ අංජන නිෂාන් පුරුණෑගල අයේෂ් ජයතිලක
ඇමිලි පිටියේ මදුෂිකා සමරකෝන් මේ 6 දෙනා අතරින් තෙවන තරග අධිරට සුදුසුකම් දිනා ගැනීමට අවස්ථාව ඇත්තේ තරගකරුවන් තිදෙනෙකුට පමණයි මෙතෙක් මුහුණට මුහුණ අභියෝග පැවතුනේ දෙදෙනෙකු අතර පමණක් වුණාට මෙම දෙවන තරග අධිරේදී දිනකට තරග වදින තරගකරුවන් 6 දෙනාම අතර උග්‍ර මුහුණට මුහුණ තරගයක් හට ගන්නවා සුපුරුදු පරිදි ඔබ දන්නවා ප්‍රථම තරග කරුවාව වීඩියෝ ප්‍රාකාරයෙන් වසා තබන්නේ නැහැ ඒත් අදින් ඇරඹෙන මෙම දෙවන තරග වටේදී ප්‍රථම තරග කරුවාව පමණක් නොවේ මෙම ප්‍රථම තරග කරුවන් තිදෙනාම වීඩියෝ ප්‍රාකාරයෙන් වසා තබන්නේ නැහැ ඒ අනුව බුලත් සිංහල පසින්දු මලිත් වීඩියෝ ප්‍රාකාරය විවරව තිබියදී ප්‍රථම අභියෝගගත ඉලක්කය නිර්මාණය කරනවා එපරිද්දෙන් දෙවනුව තරග වදින බතර මුල්ලේ අනුජ පෙරේරාද තෙවනුව තරග වදින කුරුණෑගල අයේෂ් ජයතිලකද සිය අභියෝගගත ඉලක්ක නිර්මාණය කරන්නේ වීඩියෝ ප්‍රාකාරය විවරව තිබියදීමයි ඒ අයුරින් නිර්මාණය වන අභියෝග ත්‍රිත්වයේ ප්‍රතිශත අනුපිළිවෙල සටහන් වන සුවිශේෂී පීඨිකාවක අභියෝග ත්‍රිත්වය නිර්මාණය කරන්නන්ට ආසන පනවා තිබෙනවා එහි අසුන් ගැනීමට හැකියාව පවතින්නේ ඉහළම ප්‍රතිශතයන් දිනා ගන්නා තිදෙනාට පමණමයි හතරවන තරග අවස්ථාවේදී පටන් තරග වැදීම ආරම්භ වන්නේ වීඩියෝ ප්‍රාකාරය වසා තබා තිබියදී ඒ අනුව හතරවන තරග අවස්ථාවේ තරග වදින ඕවිලි කන්දේ තුසිත කල්හාරට වීඩියෝ ප්‍රාකාරය එසවීමට නම් පීඨිකාව මත ඇති අවම ප්‍රතිශතයවත් අභිබවා යා යුතුයමයි පස්වන තරග අවස්ථාවේ තරග වදින දඹුල්ලේ අංජන නිශාන්තත් හයවන තරග අවස්ථාවේ තරග වදින ඇඹිලි පිටියේ මදුෂිකා සමරකෝන්ටත් එය එසේමයි මේ දෙවන තරග අධිරේදී තරගකරුවන් තරගය හැර යාම ආරම්භ වන්නේ හතරවන තරග වැදීම අවසන් වීමත් සමගයි ඒ කෙසේ වෙතත් මේ දෙවන තරග කඩ ඉමද ජයග්‍රහණය කරන දක්ෂයෝ අතර ජයග්‍රාහී අනුපිළිවෙල දැන ගැනීමට නම් අවසන් තරග අවස්ථාව අවසන් වනතුරු ඔබටත් මටත් ඉවසන්නටම සිදුවනවා ඒ වගේම නිපුණත්වයේ ප්‍රවීණයන් අතරින් රන්මනාපය ප්‍රකාශය නොවන්නේ නම් දවසේ හිරුස්ථා නිවේදනය කිරීමේ බලය මට පැවරෙන්නේද ඒ අවසන් තරග අවස්ථාව අවසන් වීමෙන් අනතුරුවම පමණයි දාබර හිරුස්ථා ලෝලිනි කඩනමින් හිරුස්ථා ඇප් එක සූදානම් කරගන්න නොපමාව චෙක් ඉන් වෙන්න දකුණටම ස්වයිප් කරමින් මේ පිපිදෙන නැවුම් ගායන වංශයට ආශිර්වාද කොට විවරණ දෙන්න එසේනම් කිසිවෙකුටත් නොබිඳිය හැකි ප්‍රතිශතයක් නිර්මාණය කොට ඇරඹුමේ සිට තරගය අවසන් වන තුරුම සුවිශේෂී පීඨිකාව මත පැන වූ ප්‍රථම අසුනේ රැඳෙමින් දවසේ හිරුස්ථා වීමේ අප්‍රතිහත ධෛර්යයෙන් අභියෝගගත ඉලක්ක ප්‍රතිශතයන් ත්‍රිත්වය නිර්මාණය කරන තරගකරුවන් ත්‍රිත්වය අතරින් ප්‍රථම අභියෝගගත ඉලක්ක ප්‍රතිශතය නිර්මාණය කරන්නේ බුලත් සිංහල පස්සින්දු මලිත් මේ බුලත් සිංහල පස්සින්දු මලිත්ගේ විශ්වාසයයි මුලින්ම ස්තුතියන්ත වෙනවා ලංකාවාසී ලෝකවාසී සියලුම ප්‍රේක්ෂක ජනතාවට මට 185ක ප්‍රසිද්ධිය ලබා දීලා සෙකන්ඩ් රවුන්ඩ් එක සඳහා තෝරාපත් කර දුන්නට ඒ වගේම මේ වෙලාවේ ආදරේ මතක් කරනවා ගෞරවනීය එක්ස්පර්ට්ලා තුන් දෙනාව අමල් සර් නිරුල් සමීස් රුවන් සර්ව අමල් සර්ගේ වෝට් එක තමයි මට මුලින්ම හම්බුනේ වෙන වෙනවදෝ ලන්නෝයේ निरू समीश मगे कटहट कमेंट्स कवदागा मत मगे गायन जीवते सार्थक पड़ी වෙනම ලෝකෙට ගියා වගේ මොකද ඒ තරම් ආකර්ෂණීය විදිහට ගායනාව ඉදිරිපත් කරා ඒ වගේම රුවන්සෝ එදා හොඳ කමෙන්ට් එකක් දුන්නා මගේ ගායනයට අත්‍තරම මට දැනුනේ ඔයා ගායනා කරද්දී මම ෆිල්ම් සිංගර් කෙනෙක් ඔයාට කන්න ඒ ගුණාංග ඒ කුසලතාවය තියෙනවා
ओयालागे बलापुरुत्तु तमाई एस्पेल्ला तुंदनागे ओले सालुगुण अरगेन आदरणीय ओयालागे वोट एकत् अरगेन नेक्स्ट राउंड एकट यन्न සින්දු මල්ලිත් 87% ප්‍රතිශතයක් Thank you ලබා ගන්නවා පසින්දු රහටම කිව්වා අමල් මොකද හිතන්නේ මෙහෙම සින්දුන අහගෙන ඉන්න පුළුවන් නේද ඉතින් සුව හදනවා නේද ආ ඒ කියන්නේ මේ මට මේ වෝට් කරගන්න අමතක වෙයි කියලා ඉවල බයට වගේ තමයි මම මුලින්ම ගැහුවෙත් මොකද මේ ඒ තරම් රහට කිව්වා ඒ තරම් රහයි Thank you sir फाइनल स्टेज इन कट्टी होगी तो मैं दिखा सिंगर नो देख
මරුබුත ලස්සනයි ඔයාට ඉතින් හොඳ ගමනක් යන්න තියෙයි මේකේ අපි අද දවසේදී අපි කොහොම හරි ඉතින් ඔයගලන් ඔක්කොම බේරගෙන අපි දුවමු මේකේ ආ ජය වේවා පුතා ඔයාට thank you sir නිරෝෂා පසින්දු ඇත්තටම අර කිව්වා වගේ හරිම රහයි ඔයාට දන්නවා මේ ගීතේට අදාළ හැඟීම් ප්‍රකාශනයේ තමයි එතන වැදගත්ම දේ මොකද මේ ගීතය ගායනා කළා කරනවා මම ඕන තැනන් රියැලිටි වැඩසටහන් වල මම දැකලා තියෙනවා හැබැයි ඒ හැම තැනකදීම මම දැකලා තියෙන ඒකාකාරී ගීත රටාවක් ඒතර හොඳින් ගායනා කරන අය තමයි නමුත් එතනදී මට සුවිශේෂී වෙන්නේ නැහැ මට නිකන් ආකර්ෂණයක් ලොකුවට ඇති වෙන්නේ නැහැ හොඳට කියනවා කියලා මට හැඟීමක් එනවා හැබැයි මට අද ඔයාව ඔබ ගායනා කරනකොට ඔයාගේ හඬේ තියෙන ඒ එක්ස්ප්‍රෙෂන්ස් ඒ හැඟීම් ප්‍රකාශනයත් එක්ක ඒ ගීතයත් එක්ක වෙනම තැනකට ගෙනිච්චා කියලා මම හිතනවා ඉතාම රසවත් ඉතාම රහට ගායනා කරා thank you miss ඔව් පසින්දු ඇත්තටම හොඳ ආරම්භයක් අද දවසේ කිව්වා වගේ රහටම ගායනා කරා ඒ ගීතේ පුරාවටම මුලින් ඉඳලා අග වෙනකන් ඔයාගේ ඒ ඩිසිප්ලින් එක තිබ්බා හරිම ලස්සනයි අහගෙන ඉන්න හරි ආසා හිතන හඬක් ඉතින් සුබපතන අද තරඟේ ඉදිරියට ආවට යා all the best thank you sir හෙට්ටියාරච්චි කෙනෙක් නෙවෙයි ආ ලලිත් මලිත් මලිත් හෙට්ටියාරච්චි කෙනෙක් නෙවෙයි කියලා මම මතක් කරේ හෙට්ටියාරච්චිලා නොවන අයත් රහට ගායනා කරනවා එත් මාරක් කෙනෙක් මොකද්ද මොන මොන කියන් මයික් එකට කියන් අගට එනවා හෙට්ටියා අගට එනවලු හෙට්ටියාරච්චි කියලා තරස්සේ බාන්නේ නිරෝෂා අදල ගන්නේ ඔබට සතුටුයිද දැන් කොයිගෙන හෙට්ටි කියලා ආවත් හරි හෙට්ටි ආවත් මම ඒ කිසිම දෙයක් දන්නේ නැතුව මේ නිකන් දැන් නෑ ආ එහෙම දෙයක් නෑ කිසිම එහෙම නෑ නේ අමල් හෙට්ටි නැතුව ආච්චිරි ගමන් නෑ හොඳ එන 87% ක ප්‍රතිශතයක් එක්ක ඔන්න විශේෂ පීඨිකාවට යන්න පුළුවන් පසිඳු දැනට ඔබට ප්‍රථම ස්ථානය තමයි වෙන් වෙන්නේ නමුත් තරගය විවෘතයි මීළඟට බතරමුල්ලේ අනුජ පෙරේරා අනුජ ගායනා කරන්නේ වීඩියෝ ප්‍රාකාරය විවරව සබා තිබේදී අනුජ හැබැයි වීඩියෝ ප්‍රාකාරය වැසුවේ නැති වුණාට ඔබට තියෙන ඉලක්කයක් හඹා යන්න ඔබ 87 අභිභවා ගියොත් ඔබට පුළුවන් ප්‍රථම ස්ථානයට යන්න එතකොට පසිඳු මලිත්ත දෙවන ස්ථානය වෙත යන්නට සිදු වෙනවා ඒ තමයි මේ දෙවන තරග වටේ තියෙන සුවිශේෂත්වය ඉතින් ඔබ තීරණය කරන්න වඩා හොඳින් ගායනා කරන්නේ පසින්දුද එහෙමත් නැත්නම් අනුජද කියා අනුජ වෙනුවෙන් චෙක් ඉන් වෙන්න මන අප පළ කරන්න සූදානම් වන්න මේ බතරමුල්ලේ අනුජ පෙරේරාගේ විශ්වාසයයි රුක්තා සීසන් 4 ෆස්ට් රවුන්ඩ් එකේ මම ගායනා කළේ නාමල් උඩුගම මහතාගේ අවාසනාවට රෝස මලක් ගීතය අවාසනාවට රෝස මලක් ෘෂ්ටා වේදිකාවේ ගීතවත් වෙන්න ගොඩක් ආසාවෙන් හිටියා ඒ වගේම ස්ටේජ් එකට නගිද්දී පොඩි බයක් කුතුහලයක් තිබ්බා ගීතය ගායනා කරගෙන යද්දී බය ටිකෙන් ටික අඩු වුණා ඒත් එක්කම මට එක්ස්පර්ට්ලා 3 දෙනාගෙම මනාපේ ලබා ගන්න හැකියාව ලැබුණා ඒ වගේම 85%ක මනාප ප්‍රතිශතයක් ගොඩනගන්න පුළුවන් වුණා ඔරිජිනල් එකට වඩා වෙනස් දෙයක් යම්මකට වෙන ෆීල් එකක් අනුජ මේ ගීතයට දුන්නා. ඇත්තටම වෙන රහක් ඇවුනේ. ෆස්ට් රවුන්ඩ් එකෙන් සිලෙක්ට් වුණාට පස්සේ මම කවදාවත් දැකලා නැති කතා කරලා නැති බොහෝ පිරිසක් දැන් මාත් එක්ක ඉන්නවා. දැන් මං සූදානම් වෙන්නේ හිරුෂ්ඨා වේදිකාවේ මගේ දෙවැනි විනාඩි 3 ඉතාර සාර්ථක කරගන්න. ඉතින් මේ විනාඩි 3ෙත් එක්ස්පර්ට්ලා 3 දෙනාගෙම මනාපය අරගෙන මේ තරඟාවලියෙන් ඉදිරියට යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඕගොල්ලෝ මට පළවෙනි වටේ සහාය දැක්වුවා වගේම දෙවැනි වටේදීත් ඕගොල්ලෝ මනාපය මට ලබා දීලා මාව මේ තරඟාවලියෙන් ඉදිරියෙන් ඉදිරියටම ගෙනියන්න කියලා ඕගොල්ලෝ හැමෝගෙම ආදරයෙන් ඉල්ලා සිටිනවා. Thank you.
අනුජ පෙරේරා 65% ප්‍රතිශතයක් තමයි ලබා ගන්නේ. අනුජ ගිය වතාවේ නම් නිපුණත්වයේ ප්‍රවීණයන් 3 දෙනාම මන අපේ පළ කළාද? එහෙම නැහැ. රුවන් අපි මේ දෙවන තරග වටේ ඉන්නේ. ජයග්‍රාහකයන් තමයි මේ තරග වදින්නේ. ඇයි අද අනුජට මනාපයක් පළ නොවන්නේ? ඕ සාරංග ඇත්තම මම දෙයක් දකින්න අනුජගේ දැන් ගිය වතාවේ ගායනා කර නාමල ඩුගමගේ ගීතේ एक मैं गुडाक टेम्पो स्लो याट हरियट मिहिट ए तीन वेरियशन हरिम लसन कल अलंकार दाला सिंगर मम दकिन वागे वॉइस के पुते टेम्पो एक अपेन अपेन वागे फील एक सिंगिंग वाले डाउन जाना मैं वागे तीन हीनी हंड तेक मैं पुलवांतर टेम्पो स्लो टेम्पो मैं तोरगा मैं वागे गीते हंडे तीन टोन का तेक् රහකල්ල ගායනා කරන්න පුළුවන් ඒ ප්‍රතිශතේ වැඩි. දැන් ඒක තමයි අපි දැක්කේ අර මුල් වටේ ඒ සින්දුව ලස්සනටම සින් කරා ඒක ස්ලෝ ටෙම්පෝ එකක්. මෙතන ඔයගේ ටෙම්පෝ එක අප් වෙනකොට ඔයගේ තියෙන අර මිහිර කියන පාට් එක ෆීල් කරන එක ගිලිහිලා යනවා. මම ඒක තමයි අසාරංග දකින්නේ. නිකන් ගායනාවක් වගේ විතරයි අද අපිට දැනුනේ. අර මුල් වටේ තිබුණු අර ෆීල් කරන තැන රහ කරන තැන ටික අපි අද දැක්කේ නැහැ. නිරෝෂ अनुज अत हर सिंकर है भाई इकमें दे अरे क्यूब कारण तम के आगे वयसाई और आगे परसरे तेक् तेरूंगे पोटी को सकती है ना इक तम हंगीम कोहम दिखने दमे अभी देवनी वटे इतकोट अभी कली वटे गायना कर मट बलब मट मे मेतने पोडक् स्टाडर्ड्स वेडी अभी इट पोडक् प्रोफेषनल लेवल की वश्यम वश्यंग तम बलाकोट इन हिरोस्टा कि दकाकोट एतंटे अन्ना सुदुसु अयव गेनी कोहमद की नमूत वाड़ सिंकरा पुलाम पुते है भाई मे मेतने मम दाकिन
ඒක දැනෙන්න ඕනේනේ දැන් අපිට වෝට් එකක් දෙන්න ඒක දැනෙන්න ඕනේ දැනෙන ගතිය ගන්න පුළුවන් එකම දේ තමයි කලින් අපි පසින්දුගේ අපි වඩාත්ම පසින්දු ගැන කතා කරපු කාරණාවම තමයි හේතුව ඒ කියන්නේ මොනතරම් නෝට්ස් හරියට ගායනා කරත් තනුව හරියට ගායනා කරත් ඒ හැඟීම් උත්පාදනය හරියට වෙන්නේ නැත්තම් ඒක අපිට දැනෙන්නේ නැහැ ඕනම ගායකයෙක් ගායිකාවක් මේ රටේ රැඳිලා ඉන්නේ සමහර වෙලාවට අපිට අභියෝග කරන්නත් පුළුවන් හැබැයි ඒගොල්ලෝගේ හැඟීම තමයි අපිව රඳවගෙන තියෙන්නේ ආදරේ දිනාගෙන තියෙන්නේ ඒක හරිම වැදගත්. ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ඔයාලා කවදා හරි දවසක එතනට යාවේ. අද දවසේ වෝට් එකක් ගන්න මට්ටම නෑ කියලා තමයි මට හිතෙන්නේ ඒක. හොඳයි අනුජ ඔබට පුළුවන් 65% ප්‍රතිශතය සමග දෙවන ස්ථානයේ දැනට රැඳෙන්න තරගයේ ඉදිරියට යනවා. මොවුන් දෙදෙනාටම ප්‍රති අභියෝග රැගෙන එනවා. කුරුණෑගල ආයේෂ් ජයතිලක ආයේෂ් අද මොකද්ද ඉලක්කය මොකද්ද ටාගට් එක අද වැඩි ප්‍රතිශත අරගෙන තරගයේ ජනග්‍රහණය කරන්න තමයි අද දවස. ඒ කියන්නේ පසින්දු 87ට තමයි ඔන්න ආයේෂ් අභියෝග කරන්නේ ඔබ තීරණය කරන්න පසින්දුද ආයේෂ්ද වඩා හොඳ කියා ආයේෂ් වෙනුවෙන් චෙක් ඉන් වෙන්න මනාප පළ කරන්න සූදානම් වන්න ඔහු පසින්දුටත් අනුජටත් දෙදෙනාටම ප්‍රති අභියෝග රැගෙන එන්නේ මේ ප්‍රථම විරාමයෙන් අනතුරුව මේ සජීවි රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 ශ්‍රී ලංකාවේ සෑම SLT මොබිටෙල් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයකටම රාත්‍රී 12 සිට උදේ 7 දක්වා නොමිලේ ඉන්ටර්නෙට් SLT මොබිටෙල් එකම එක සබැඳියාව දැන් ගැලින් බේබි සෝප් සුරතල් සත්වරූප පහකින් රුපියල් 90කට නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි MD Delight ගමක සෙනගාවත් රස බෙදන්න වීදුරු 42ක් දෙදස් විසිතුනේ නොවම්බර් මස 19 තමයි මම ඉස්සල්ලාම ස්ක්‍රීන් ස්ටාර් වේදිකාවේ ගීතවත් වුණේ. මට හඹාගෙන යන්න තිබ්බේ 75% ප්‍රතිශතයක්. 90% එක්ක වීඩියෝ ප්‍රාකාරය ඔසවා තබා ජයග්‍රහණය කරගන්න වටේ. පුදුම විදිහට දැනෙන ගායනක් සහ ආයේෂ්ඨේ තිබ්බ විශ්වාසයේ කොන්ෆිඩන්ට් එක මම මාර විදිහට අගය කරනවා. ඒක මාරයි. ඒ කියන්නේ මාර පර්ෆෙක්ට් ඇන් ඔයාගේ සිංගින් ඒ ඔක්කොම මාර විදිහට මැච් වුණා. සහ ඒ මික්ස් එකයි ඒ කම්බිනේෂන් එකයි සින්දුවයි ඔක්කොම වා. දැන් එක්ස්පර්ට්ලා තුන් දෙනාගේ මට ලොකු කමෙන්ට්ස් හම්බුණා. අමල් පෙර මහත්මයා ලොකු කමෙන්ට් එකක් දුන්නා. වාව් කියලා තමයි කියන්නේ. මොකද මේ විදියට ගායනය කරනවා කියන්නේ මම හිතනවා මේ තරඟේ ඔයාට ඉතාමත් ලේසි කාර්යයක් තියෙනවා. රුවන් හෙට්ටිආරච්චි මහත්මයා මුල් ගායකයා ගායනා නොකළ අලංකාර මම මගේ ගීතයට යොදාගෙන තිබ්බා කියලා මට නැවත සිං කරන්න කිව්වා. දෙවන වටය මගේ ගීතය ඔබේ හදවතට දැනෙනවා නම් අනිවාර්යෙන් ඔයාලගේ වෝට් එක මට දෙන්න. Thank you.
अधूरे के लिए तनवीरा में से नाटन तुम सुधूरी माँ के नसीता सीता अतीते दा पिनु नाट मनि में कला पीली कन्ने माँ तुब सीताव से हद मंदिरे सरसला अनुरे गिली तनी रामे से नाडनी तू सुधुरी मागे नसीता सीता अतीते दा बिनु नाट मनी में कला पीली कन्ने माँ तुब सीता वसे हद मंदिरे सरसला गंगा तरंगा परदन्ने बा ओय देस कंदुलिं ते मां भाभी की जावे अतीते कता सड मारु तेरली हमा नलने नुबे अंत तिलके पावा किया भी मगे प्रार्थना वसंते के ना पिंसार लदनु भनिसा पीली कन्ने माँ नुब सीताव से हद मंदिरे सरसला तैस पाहे मन बंदना पेम्मंत सुर तल्सिना सेना सिन्न मागे लए सत पिला नव सांद दिहा बल बला बवयें बवे एन्न मतु विपदेना संसार पतिनी अवेला वसंते के ना पिंसार लदनु बनिसा पीली कन्ने माँ तुब सीताव से हद मंदिरे सरसरा आयेश जय तिलक सीएच असू देख का प्रतिष्ठा त्याग लबागानो अमर ओवाइश ममेतरो मीटोडिया तव गायना करन पुलवां कामा कती के लिए वाला मेकर मगर इदा देख पुए कन्फिडेंट के मदें अदा चुट्टक अडुई वाके तमाय देख के नमोत माहितरो देन तारगे देंगो यो इंस्ट्रूमेंट का प्ले करने का यो कोमत्ते कमुनिकांग एमा अरे එහෙම වුණාමත් තියෙන පොඩි පොඩි දේවල් ටිකක්. ඉතින් ඒක නිසා මම හිතනවා මේ ගීතේ තව ගායනා කරන්න පුළුවන් කමක් තියෙනවා අයස්ට පුළුවන් කියලා වල මොකද නමුත් මට මගේ මට උමනා ප්‍රමාණයෙන් ගායනා වුණේ නැහැ කියන එක තමයි මට හැඟෙන්නේ. අමල් අද අපි විශේෂයෙන්ම මේ දවසේ හිරුස්ටා ගැන කතා කරන නිසා මම මෙහන්නේ. ප්‍රතිපලය අමතක කරොත් පසින්දු සහ අයෂ්ව ගත්තාම ඔබ දෙන්නාටම මන අපේ පළ කළ නිසා මම අහන්නේ කාවද ඔබ ඉදිරියෙන් තියන්නේ? මට පසින්දුව තියන්න පුළුවන්. පසින්දුව ඉදිරියෙන් තියන්නේ. නිරෝෂ මොකද හිතන්නේ ගායනාව ගැන? අර කිව්ව කාරණාව තමයි මටත් දැනුනේ ආයෂ්ගේ හරීම ආයෂ්ට ගායනා කරනවා කියන එක ඇඟට දැනෙන්නේ නැතුව ගායනා කරන්න පුළුවන් හැකියාවක් තියෙන එක තියනවා කියන එක දන්නවා කලින් පළවෙනි ගීතේ ගායනා කරපු විදිහත් එක්ක සහ අද මම හිතන්නේ ආයෂ් ඉන්න ටෙන්ෂන් එකයි වා තියෙන අසනීප තත්ත්වයන් ඔක්කොමත් එක්ක ඔයගේ පොඩි පොඩි දේවල් සිද්ධ වුණා ගීතය ඇතුළේ හැබැයි ඔයාට ගායනා කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා බැර තැනක් දෙතැනක් තියෙනවා පසින්දුර සාපේක්ෂව ඔයාගේ පොඩ්ඩක් වැරදි ටිකක් සිද්ධ වුණා කියලා මට හිතෙනවා නමුත් ඔයා ඉදිරියට යන්න ඕනේ කියන තැන මම ඉන්නවා අනිවාර්යයෙන්ම නමුත් අද පර්ෆෝමන්ස් එක ගැන කෙනකෙන් තියෙන එකයි ඔයා ඉතාම දක්ෂයි අද හැබැයි පොඩි පොඩි දේවල් ටිකක් සිද්ධ වුණා හොඳයි පැහැදිලි වෙන්නේ නිරෝෂත් පසින්දුව
ඉදිරියෙන් තියෙනවා නමුත් මේ මනාපයක් පළ නොකර ඉන්න තරම් ප්‍රශ්න තිබ්බ ගායනාවක් නෙවෙයි කියන එක රුවන් මොනවාගේ අදහසක්ද දරන් ඔව් සාරංග අනිවාර්යෙන්ම අයස්ගේ ගායනෙට අපි පොට් එක දීවිදි මම හිතනවා සුළු සුළු දේවල් තියෙනවා මම හිතනවා කන්සන්ට්‍රේට් කරන්න ඕනේ වගේ ඉන්ස්ට්‍රුමන්ට් එකත් ප්ලේ කරන එකයි සිංක් කරන එකයි මම හිතනවා තව මීට වඩා අමල් සර් කිව්වා වගේ මේක රහ කළා තව එන්ඩින්ස් එම තව ලස්සනට කියන්න තිබ්බා කෙසේ නමුත් අපි බලමු මම සුබ පතනවා ආයෙෂ් මේ තරගේ ඉදිරියට යන්න ඕනේ කියලා නිරෝෂකීව වගේ මමත් ප්‍රාර්ථනා කරනවා මම හිතනවා ඔයා මේ තරගය ඇතුළේ හිටියොත් හරි කලර්ෆුල් කියලා ඉතින් සුබ පතනවා හොඳයි ආයෙෂ් එනං අද මේ දෙවන තරග වටේට 90 82ක් එක්ක ඔබට පුළුවන් දැන් දෙවන ස්ථානය වෙත යන්න අනුජ ඔබට සිදු වෙනවා තුන්වන ස්ථානය දක්වා පසුබසින්න දැනට පසින්දු මලිත් 87% ප්‍රතිශතයක් ලබාගෙන ප්‍රථම ස්ථානයේ රැඳෙද්දී ආයෙෂ් ජයතිලක 82ක් සමග දෙවන ස්ථානෙත් අනුජ පෙරේරා 65ක් සමග තුන්වන ස්ථානෙත් රැඳෙනවා මේ තිදෙනාටම ප්‍රති අභියෝගය දැන් රැගෙන ඉන්නේ ඕවිලි කන්දේ තුසිත කල්හර තුසිත මං කැමතියි තුසිත ගෙනුත් අහන්න අද අද මොකද්ද තුසිත දැන් අතනම තියෙනවා අභියෝග තුනක් ආ ඉලක්ක තුනක් තියෙනවා මොකද්ද තුසිතගේ ඉලක්කය අතරමයි මං හිතනවා අර උඩම තියෙන සීට් එක මගේ ආදරණීය ජනතාව මං වෙනුවෙන් බුක් කරලා ඇති කියලා ආ බුකින් එක දාලාද තියෙන්නේ නැද්ද ආ ඔබ තමයි එය අපිට කියන්න ඕනේ ඔබ තමයි ඒක අපිට පෙන්වන්න ඕනේ කොහොම හරි තුසිත කල්හාර වෙනුවෙන් චෙක් ඉන් වෙන්න මනාප පල කරන්න සූදානම් වන්න මේ අද දවසේ හිරුස්තා වීමේ සිහිනය දකිමින් තරග වදින ඕවිලි කන්දේ තුසිත කල්හාරගේ විශ්වාසයයි මගේ ජීවිතේ වටිනාම විනාඩි 3 තමයි එදා ඉතින් මට හැමදාම ඕන උනේ මගේම ආවේනිකත්වයක් හදාගෙන මේ තරගාවලිය ඉස්සරහ ගාන්ටා නාදේ අවත ඇසෙන්නේ අලි කරපු පෙරලි නම් අපි දන්නේ නැහැ. හැබැයි තුසිත නම් පෙරලියක් කරා 86% ප්‍රතිශතයකට ඔහුට ලැබෙනවා. නළුවෙක් නේ. චවිත ගණනාවක් ඒ සින්දු ඇතුලේ තියලා කොහෙද උදේ උඹ මොනවද ලිස? ඉතින් වේදිකාවට නගිනකොට පොඩි චකිතයක් තිබුණා. නමුත් නිරෝෂමිස්ගේ වෝට් එක හම්බුණාට පස්සේ මට ලොකු ජවයක් ආවා සින්දු කියන්න. එවගේම ඊට පස්සේ අමල් සර්ගේ සහ රුවන් සර්ගේ වෝට් එක මට ලැබුණා. මට හොඳ පෙරලියක් කරන්න පුළුවන් මේක. පිච් එකේ සින්දුවක් කියනවා. අර ලැජ්ජ කෑල්ල කොහොමද කපලා තින්නේ මට පේන විදිහට. ඒකෙන්ද ඔකෝන්ටි කරගන්න පුළුවන්. කවදා හරි දවසක මගේ නම මොනම පැත්තකින් හරි කතා කරන තැනට මාව බිල්ඩ් අප් කරන එක තමයි අයි මගේ ලොකුම හිනේ. තුසිත අප්පුඩියක් ගන්නව නැගිටලා මොකද තුසිත ඔයා මාර ඉන්ටෙලිජන්ට් නා. ඔයා යන්නේ එම් එකක් එක්ක. විෂන් එකක් එක්ක යන දරුවෙක් කියලා හොඳටම පැහැදිලි. මොනික සකල කලාවල් වලින් වගේ සියලුම කලාත්මක ටික මෙතන විශිෂ්ට ලෙස පර්ෆෝම් කරා. ඉතින් ඔයාලා හැමෝගෙම ගොඩක් ආදරෙන් ඉල්ලනවා. මං වෙනුවෙන් චෙක් ඉන් වෙන්න. මං වෙනුවෙන් මනාපය පළ කරන්න. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් ආදරේ. Thank you.
සතුටින් සිටින කන්තෝරුව තමයි මාගේ විනෝදව්‍ය වැඩට යන්නේ දවල් 10 පහු වෙලා මගේ යාළුවෝ ඇත මායන තුරු පුළඟුණා අපේ ලොකු මහත්මයා එන වෙලාව බල බල මම කී ගයනවා මිතුරන් හා ඒ වෙලා මම වැඩ කරනවා කියලා කන්තෝරුවේ මගේ මේසේ ළඟින් හිටගෙන මම යාළුවේ මේ වෙලාව එන තුරු මගේ පාඩුවේ කටුගෙන කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාහට ඇති විනෝද උයන කී ගයමින් විතර මම සතුටින් සිටින කන්තෝරුව තමයි මාගේ විනෝද උයන පාටියකට යන්නට මට තිබුණොත් කන්තෝරුව ඇරෙන වෙලාවට කලින් මගේ මිතුරන්ගෙන් ලැබෙන උදව්වෙන් මම පැනලා ගෙදර යනවනෙ ලොක්කට හොරෙන් පැනලා ආ නමුත් මගේ වැඩ හරියට මගේ යාළුවෝ ටික කරලා තියයි නූලට දවසක් අසු වෙන්න ගිහින් ලොක්කට බේරුනේ මම පුරුවේ ලොකු පිනකට කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාහට ඇති විනෝද උයන කී ගයමින් නිතරම මා සතුටින් සිටින කන්තෝරුව තමයි මාගේ විනෝද උයන පඩි දින හැර අනෙක් දවස් බල බල මම වැඩට යන්නේ තේ වෙලාව අල්ලලා ඒපි එනකොට මම වැඩ පොළ බලා දහවල් කෑමට යන්නට සිදු වෙලා කෑම පැයට ටිකක් නිදා ගන්නවා ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා එවිටම මට වැඩ කරන්න හිතෙනවා නමුත් එතකොටම කන්තෝරුව ඇරෙනවා කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාහට ඇති විනෝද උයන කී ගයමින් නිතරම මා සතුටින් සිටින කන්තෝරුව තමයි මාගේ විනෝද උයන තුසිත කල්හර 71% ප්‍රතිශතයක් ලබාගෙන වීඩියෝ ප්‍රාකාරය ඔසවන්නට සමත් වෙනවා නමුත් නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය නම් පළ කරන්නේ නැහැ රුවන් ඇයි ආද තුසිතට මනාපයක් නැත්තේ එදා සෑහෙන හොඳ ප්‍රශංසාවක් ලබා දුන්නා දැන් වැඩේ තියෙන සරංග අපිට බැටල් එකේ දෙන්නෙක් නෙමෙයි ඉන්නේ අපි හය දෙනාම ගැන හිතන්න වෙන අපි ගන්න තීරණේ අනුව අපේ ඔළුව තියෙනවා මෙතන ඉන්න තුන් දෙනෙක් තව දෙන්නෙක් ඉන්නවා ඒතරම හය දෙනාගෙන්ම හොඳටම තුන් දෙනා පෙරලා තමයි ගන්නේ එතකොට මේ අවස්ථාවේදී මම හිතනවා අනුජට වඩා යම් විදිහකින් තුසිත ඉන්නවා හැබැයි අයෂ්ට වඩා උඩින් තියන්න බෑ අපිට ඉතින් මේ මැදතනක් තමයි තුසිතගේ ගායනයට යෝග්‍යයි කියලා ඔබ හිතන්නේ මම හිතන්නේ නිරෝෂා ඒ වගේ කල්පනාවක්ද නිරෝෂාගේ තිබුණා ඇත්තට මටත් ඒකම තමයි උනේ මොකද මට මුලින් මේ ඉන්න තිදෙනා එක ගත්තම මට තුසිතව තියන්න පුළුවන් කොතනද කියන එක මට තීරණය කරන්න සිද්ධ වුණා. ඒ නිසා මගේ වෝට් එක මම හෝල්ඩ් කරගන්නේ අයෂුයි පසින්දුයි ගත්තම මට ඒ දෙදෙනාට පහලින් තමයි තුසිතව තියන්න පුළුවන්. හොඳයි. එහෙනම් තුසිතට හිමි ස්ථානය ලබා දෙන්න අපිට අනුජට සමු දෙන්න සිදු වෙනවා. අනුජ ඔබට හිරුස්ථා මාවතෙන් අපට සමු දෙන්න සිදු වෙනවා. ඔව් මම මේ වෙලාවේ මුලින්ම ස්තුතිවන්ත වෙනවා මගේ අම්මටයි තාත්තටයි නංගිලා දෙන්නටයි මෙතනට එන්න ලොකුම ශක්තියක් වුණා ඒ වගේම නිරෝෂා මිස් ගොඩක් ස්තුතියි රුවන් සර් අමල් සර් ගොඩක් ස්තුතියි ඒ වගේම සාරංග සර් වාටත් නාලක සර් ඇතුළු ග්‍රේඩ් 14 බෑන්ඩ් එකටත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ මගේ සංගීත මිස් කලානි මිස්
අද මම මෙතන ඉන්නවා නම් ඇත්තට මේ මිස් නිසා තමයි ඒත් එක්කම මගේ ගමේ කට්ටියවයි මෙතනට ඇවිල්ලා ඉන්න මගේ සියලු යාළුවන්වයි ඉදිරියට තරඟ වදින්න ඉන්න හැමෝටමයි සුබ පතනවා ඉතින් වචනකින් හරි උදව් කරපු හැමෝටම ස්තුතියි හොඳයි අනුජ අපි ඔබට හිරුස්තා මාවතෙන් සමු දෙනවා අනුජ පෙරේරා අද 65% ප්‍රතිශතයක් පමණයි ඔහුට ලබා ගන්නට හැකියාව ලැබුණේ බතරමුල්ලේ අනුජ පෙරේරාට දෙවන තරග වටේන් අප හිරුස්තා මාවතෙන් සමු දෙනවා අනුජ පෙරේරා සමු ගනිද්දී ඕවිලි කන්දේ තුසිත කල්හාර 71% ප්‍රතිශතයක් සමග දැනට තුන්වන ස්ථානයේ රැඳෙනවා මේ තිදෙනාටම දැන් ප්‍රති අභියෝගය රැගෙන ඉන්නේ දඹුල්ලේ අංජන නිෂාන් අංජන ගායනා කරන්නේත් වීඩියෝ ප්‍රාකාරය වසා තබා තිබියදී දැන් ඕවිලි කන්දේ තුසිත කල්හාර අවදානමේ රැඳෙන්නේ මොකද අංජන නිෂාන්ට ලැබෙන අවම ඉලක්කය බවට පත් වෙලා තියෙන 71% ප්‍රතිශතය ඔහුට හැකියාව ලැබුණොත් 71 අභිභවා යන්න අංජන නිශාන්ත හැකියාව ලැබෙනවා ප්‍රධාන විශේෂ පීඨිකාවේ ඉඩකඩක් හදාගන්න එහෙම වුණොත් තුසිත කල්හරට තරගය හැර යන්නට සිදු වෙනවා මේ සියලු තීරණ ලබා ගන්නේ ජනතා පරමාධිපත්‍ය හොබවන ඔබ චෙකින් වෙන්න අංජන නිශාන් වෙනුවෙන් මන අප පළ කරන්න සූදානම් වන්න ඔබ ඒ තීරණ ලබා ගන්නේ මේ විරාමයෙන් අනතුරුව මේ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි ශ්‍රී ලංකාවේ සෑම SLT මොබිටෙල් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයෙකුටම රාත්‍රී 12 සිට උදේ 7 දක්වා නොමිලේ ඉන්ටර්නෙට් SLT මොබිටෙල් එකම එක සබැඳියාව මහපොළොවේ ජීවිත අහස උසට ඔසවන වේදිකාව තමයි හිරුස්තා. ඉතින් පළවෙනි වටේ සාර්ථකව මුහුණ දීලා ජයග්‍රහණය කරන්න මට හැකි වුණා. අංජන 75% ප්‍රතිශතයක් ලබා ගනිමින් ඒ මුහුණට මුහුණ ගැටුමේ ජයග්‍රහණය ලබා ගන්නවා. එදා දවස ගැන කිව්වොත් ඇත්තටම පොඩි චකිතයක් තිබ්බා හිතේ. තරඟ වටෙන් අනතුරුව බලාපොරොත්තු නොවුණු ආකාරයට ප්‍රේක්ෂක ආකර්ෂණයක් මට ලැබුණා. එදා දවසේ මට හිතට දැනෙච්ච රුවන්සේ කමෙන්ට් එක. ඉතින් ඒ කමෙන්ට් එකත් මට මාර ශක්තියක් වුණා මට දෙවෙනි වටේට සූදානම් වෙන්න. වාර මතකද මම කිව්වා මේ ගීතේ හරියට සිං කරොත් අද වැඩසටහනේ දවසේ ගීතේ කිව්වා. ඔයාට කොහේද සෑහෙන සාධාරණ එක කර ඒ ෆීල් එක දුන්නා. ඒ හැඟීම ගීතයට දුන්නා. ඇත්තටම සන්තෝෂයි. ඕල් ද බෙස්. ගොඩ් බ්ලෙස්. මේ පාරත් හොඳ ගීතයක් තෝරගෙන තියෙනවා මාත් එක්ක තරඟ වදින තරංකරුවන්ට හොඳ අභියෝගයක් වෙන්න. ගිය පාර මට කරගන්න බැරි වුණ නිරෝෂන් මිස් සහ අමල්සර්ගේ වෝට් එකක් අරගෙන තරගෙන් ඉස්සරහට යන බලාපොරොත්තු වෙනවා. සියලුම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා අද දවසේ මම ගායනා කරන ගීතය හොඳයි නම් මාව මේ තරඟ වටේ නුත් ඉස්සරහට අරගෙන. Thank you.
අට පොදක් තිලකලා නලල් තලාවේ කෙළුම් වලලුනේ පින් අතුරලා මුතු සිනා සදසලා නෙළවි නෙළවියේ නිවන් මහද නීලවරලියේ අල හැඟුම් පවසලා යොන් හිනාවේ පුටින සලිල රැඟුම් රඟ රඟා කතා මල් තුටින් ළමෙද වසාලා නිමා නොහැක පාල කුමරුනේ පාට පොදක් තිලකලා නලල් තලාවේ කෙළුම් වලලුනේ පින් අතුරලා ඔහෝ අහහා ඔහෝ සුවඳ සිතක සීන සතපන්නේ මල්නුවරේ පින් සුවඳේ ඇත ඉරට හිනාවි රැට මොනරු නටාවි ඇත ඉරට හිනාවි රැට මොනරු නටාවි ආල වඩන ගීත සුරල් පාවේ ඕහෝ ලපටි බොලඳ වදන් දෙපලන්නේ පුංචි වියේ අන්දරසේ සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා සීතාවන් දුවන්න මාලාම පොදක් තිලකලා නලල් තලාවේ කෙළුම් වලලුනේ තින් අතුරලා මුතු සිනා සලසලා නෙළවි නෙළවියේ නිවන් මහද නීලවරණියේ ආල හැඟුම් පවසලා යොන් හිනාවේ තුටින සලෙල රැඟුම් රඟ රඟා අංජන සියයට පනස් එකක ප්‍රතිශතයක් තමයි ලබාගන්නට හැකියාව ලැබුණේ. අවම වශයෙන් සියයට 71ක් තමයි ඔබේ ඉලක්කය බවට පත්වෙලා තිබුණේ. අමල් මෙතනදී ප්‍රශ්නය, තුසිතගේ ගායනය තරම්වත් අංජනගේ ගායනය හොඳ මදිද? ඔව්, ඇත්තටම අර නිරෝෂත් රුණුත් මුලින් අර කියපු කාරණාව තමයි සාරංග. දැන් මොකද කවුද ආය දෙනාගෙන් තුන්දෙනෙක්ව තෝරා ගැනීමේදී හරි කට්ටියව ගන්න එපැන්න මෙතනට මේ සිංකරන කට්ටියවනේ ඕනේ වන්නේ. එතකොට දැන් අන්තිමට සිංකරුවේ තුසිත. තුසිතේ ගායනය ඇත්තටම කිසිම අඩුපාඩුවක් නැහැ. මොකද ඔහු හොඳට පිච් එකට ගායනා කරුවා ගීතය. ඒක හින්දා ඒ දේවල් සීලුම් දේවල් තියෙනවා. දැන් මේක එතකොට සංසන්දනය වෙන්නේ එතනත් එක්ක. තුසිතත් එක්ක තමයි සංසන්දනය වෙන්නේ මෙයාගේ ගායනය. හැබැයි ඔබ මනාපයක් පළ කළේ නැහැ නේද? නැහැ, මම පළ කෙරුවේ නැහැ. ඒක තමයි අතන තියෙන්නේ. ඒ කියන්නේ අයෂායි මේ පසිදුයි දෙන්නත් එක්ක සංසන්දනය කරනකොට තුසිතව තියන්න පුළුවන් තැන තමයි ඔය. දැන් මෙයාව දැන් එතකොට සංසන්දනය වෙන්නේ තුසිතත් එක්ක. එතකොට තුසිතත් එක්ක සංසන්දනය වෙනකොට තුසිතේ ගායනය මීට වැඩිය හොඳ ගායනයක් කියන එක තමයි මම දකින්නේ. අංජන, ඒක තමයි තීරණය. මුලින්ම මගේ පවුලයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මාව මෙතනට එන ගොඩක් ඒ කට්ටිය මහන්සි වුණා. ඒ වගේම එක්ස්පර්ට්ලා තුන්දෙනා බොහොමත්ම ස්තුතියි, ආදරෙන් මතක් කරනවා. කියන්න ඕනේ මගේ පාසල රංගිරි දඹුලු ජාතික පාසල මට ගොඩක් ශක්තියක් වුණා මෙතනට එන්න. ඒ වගේම මගේ ගමේ මිනිස්සු ඔක්කොම නොසෑහෙන්න මහන්සි වුණා.
ඒවගේම කියන්න ඕනේ විශේෂ දෙයක් මට මේ දැනට එන්න මට උදව් කරා මගේ මාමා නැන්දා තිලින සුදේශවනි නායක ආදරෙන් මතක් කරනවා හිරු කාර්ය මණ්ඩලයට බොහොමත්ම ස්තුතියි නැවත දවසක හම්බෙමු හොඳයි අංජන අපි ඔබට හිරු ස්ථා මාවතෙන් සමු දෙනවා දඹුල්ලේ අංජන නිෂාන් තමයි අද දෙවන වශයෙන් තරගය හැර යන තරගකරුවා බවට පත්ුනේ 71% ප්‍රතිශතයක් ඔහු හඹා ගියේ නමුත් ඔහුට හැකියාව ලැබුණේ 152% ප්‍රතිශතයක් ලබා ගන්නට පමණයි. ඉතින් තරගය තවම විවෘතයි 87ක් 82ක් 71ක් සමග පළවන දෙවන තුන්වන ස්ථාන රැඳෙද්දී මේ තිදෙනාටම ප්‍රති අභියෝගය අද අවසන් වශයෙන් රැගෙන එන්නේ ඇඹිලි පිටියේ මදුෂිකා සමරකෝන් මදුෂිකාට හැකියාව තිබෙනවා මේ තරගයේ තත්වය සහ මුලින්ම වෙනස් කරන්න ඇයට 71 තමයි අවම මනාප ප්‍රතිශතය ඇය හඹා යන ඇයට හැකියාව ලැබුණොත් එය අභිබවා යන්නට තුසිත කල්හරට තරගය හැර යන්නට සිදු වෙනවා ඒ වගේම ඇයට පුළුවන් 87 අභිබවා ගොස් දවසේ හිරුස්තා බවට පත්වන්නත් ඒ වගේම නිපුණත්වයේ ප්‍රවීණයන්ගේ රන් මනාපය ඇයට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මොකද තවමත් නිපුණත්වයේ ප්‍රවීණයන් ඒ රන් මනාපය අද තවම කාටවත් ලබා දීලා නැහැ ඉතින් ඔබ තීරණය කරන්න ඇඹිලි පිටියේ මදුෂිකා සමරකෝන් වඩා සුදුසුයිද මේ ත්‍රිත්වය අතරට එක්වන්නට කියා ඔබ ඒ තීරණය ලබා ගන්නේ මේ අවසන් විරාමයෙන් අනතුරුව මේ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 Sunflower oil, Yahaguna Sapiri, Medoli, Vitamin A, D, Saha E Samaga, Yahaguna Ye Vishwasaniya Venasa, Medoli. Sri Lanka ve Sam SLT Mobitel Home Broadband Paribogi ke gurum ratri 12 sita ude 7 dakwa nomine internet SLT Mobitel ekama eka sabendiyawa ඇත්තටම මගේ ජීවිතේ පියවරක් කියලා කසවා තිබු විනාඩි තුන තමයි මම හිරු ස්ටා වේදිකාවේ ගීතවත් තුනේ මොහොත. ඒ සතුට ලැබුණේ ප්‍රේක්ෂක වාහන නිසා. එදාම දැක්කා මගේ අම්මගේ තාත්තගේ ඉතල තිබ්බ සතුට. ඒක මම ජීවිතේ ඉඳපු ලස්සන අත්දැකීමක්. මේවතාවේ ප්‍රවීණයන් තිදෙනාගේම මනාපය අරගෙන ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා හිරු ස්ටා කිරුළ දක්වා යෑම තමයි මගේ එකම අරමුණ ඉතින් හිරු ස්ටා වේදිකාවේ පියවෙන් පියවර ඉදිරියට යන්න මට ඔයාලගේ වටිනා මනාපය ලබා දෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා Thank you.
සියයට 59ක ප්‍රතිශතයක් පමණයි ලබා ගන්න හැකියාව ලැබුණේ අවම වශයෙන් 71ක ප්‍රතිශතයක් තමයි හඹා ගියේ නිපුණත්වයේ ප්‍රවීණයන් මනාපේ පළ කරන්නේ නැහැ නිරෝෂා ඔබ ජනතා පරමාධිපත්‍යයට බාර දීලා ඇත්තටම මදුෂිකා ඒ කියන්නේ ජනතා පරමාධිපත්‍ය කියන්නේ දැන් ඇත්තටම මට තුසිතත් එක්ක තමයි ඔබව සංසන්දනය කරන්න සිද්ධ වුනේ එතනදී මම හිතනවා තුසිත ඊට වඩා ස්කෝර් කරනවා ඔබට වැඩිය කියන එක ඒ අනුව මම මගේ ලකුණු හත මං හෝල් කරගන්න එතන ඉඳගෙන ඔබ ගායනා කරන්න බෑ කියන එක නෙමෙයි නමුත් මේ වටේ ඇතුලේ දක්ෂතා දක්ෂතාත් එක්ක ගැටෙනකොට මේක මේ ප්‍රශ්නෙට හැමෝම මුණ දෙනවා තරඟකරුවනුත් මුණ දෙනවා ජනතාවත් මුණ දෙනවා අපිත් මුණ දෙනවා එතකොට අපේ ලොකු වගකීමක් තියෙනවා එක්ස්පර්ට්ස්ලා තුන්දෙනා හැටියට අපි තුන්දෙනා කාවද රැක ගන්න ඕනේ මොකද අපි තරඟයේ පැත්තෙන් හිතන්නේ අපිට හැමෝම එකයි එතකොට අපි තරඟයේ පැත්තෙන් හිතලා තමයි අපේ වෝට් එක පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ මදුෂිකා සමු දෙන්න සිදු වෙනවා තරගයෙන් එක්ස්පර්ට් ලතුන්දනාට බොහොම ස්තුතියි. ඒ වගේම මගේ අම්මටයි තාත්තරයි ගොඩක් ස්තුතියි. එයාලා ගොඩක් මහන්සි වුණා. ඒ වගේම මගේ යාළුවෝ එළි ඉන්න එයාලටත් ගොඩක් ස්තුතියි. ගොඩක් අය උදව් කරා. යාළුවෝ ගොඩක් හම්බුණා. සහෝදරයෝ වගේ එයාලට ගොඩක් ආදරෙයි. ඉස්සරහට මෙන්න කියලා සුබපතනවා. හැමෝටම ආදරෙයි. හොඳයි මදුෂිකා අපි ඔබට හිරුස්තා මාවතෙන් සමු දෙනවා. ඇඹිලි පිටේ මදුෂිකා සමරකෝන් අද අවසන් වශයෙන් තරගය හැර යන තරගකාමිය බවට පත්වන්නේ 59ක ප්‍රතිශතයක් පමණයි ඇයට ලබා ගන්නට හැකියාව ලැබුණේ ඇයට හැකි වුණා නම් 71ක ප්‍රතිශතය හඹා යන්න ඔහුට ඇයට ඉදිරි තරග වටේට සුදුසුකම් ලබන්න අවකාශ හිමිවන්නට තිබුණා කෙසේ වෙතත් තරගය එලෙසයි අද සමාප්තයට පත්වන්නේ ඒ අනුව ඕවිලි කන්දේ තුසිත කල්හාර ඉදිරි තරග වටේට සුදුසුකම් ලබනවා තුසිත මම අහන්න හිතාගෙන හිටියට මට ඒක අහන්න වෙලාවක් හම්බුන්නේ නැහැ ඔය මේ ටී-ෂර්ට් එකේ මොකක්ද ලියලා තියෙන්නේ බේරුනේ මම පූර්වේ ලොකු පිනකට කියලා හැබැයි අද ඒකම වුණා අද පූර්වේ පිනකටද බේරුනේ අද ලොකු අභියෝගයක් එක්ක සින්දු කිව්වේ ඉතින් ඊළඟ වටේදී එක්ස්පර්ට් ලාගේ වෝට්ස් තුනම අරගෙන ඉදිරි වටේට යන්න තමයි බලාගෙන ඉන්නේ හැබැයි ඉතින් පූර්වේ පිනෙන් නම් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ ආ මනාප වලින්ම තමයි ඉදිරියට යන්න පුළුවන් කෙසේ වෙතත් තුසිත කල්හාර ඕවිලි කන්දේ තුසිත කල්හාර අද තුන්වන ස්ථානයේ ලබාගෙන ඉදිරි තරග වටේට සුදුසුකම් ලබනවා ඒත් එක්කම කුරුණෑගල ආයේෂ් ජයතිලක දෙවන ස්ථානයේ ලබාගෙන ඉදිරි තරග වටේට සුදුසුකම් ලබනවා අද
दावसे हिरुस्ता बावड़ पातवाने बुलात सिंगला पसिंदु मलित पीड़ने केतराम प्रबल वो नमुत दरागनीम केतराम इहलद कैपकिरीम केतराम सुलबद पुहनु वीम्द इतराम सावी बालनाम जयग्रहणेद इतनम लिए वेवी इसे नाम इतराम उग्र तारक कारित्वक मिपरी दिन म हिटात एविलेन तुरु उबसमेट आवडा आयु बहो वेवा में तमाय श्रीलंका वे वैडिम पिरिसाक नर्मन वडा जनगत टेलीविजन वर्षनान वर्षेन सम्माने नियुवु सजीवी रियलिटी टेलीविजन करने हीरो टीवी निर्वाचन या हीरो स्टार सीजन फोर we